Iෝ1න් රිචන් YouTube් චනල් එකටබ සාදරයෙන් පිළිගන්නවා. මේ වීඩියෝක තුළින් අපි කතා කරන්නේ මිනිසාගේ මොක කුහරේ නැත්තං ඕරල් කැවිටිය එක තුළ පවතින දත් පිළිබඳව. හරි අපිට ආහාරයක් හපන්නන්න උදව කරන දත් පිළිබඳව. එතකොට මේක තමයි ඩයිජෙස්ටියව් සිිස්ටම් නැතං හාර ජීර්ණ පදති ශිත පස්වැනි වීඩියෝ එක එතකොට මගේ අනෙකුත් වඩියෝස් එල්වල් බාලජී සහක්‍යමස්ශ්‍රාශ්‍රිතනනිකුත් ඩියෝස් සියල්ල මාලට මගේ චැල්ෙකට ගිහි බලාගන්න පුලුවන්. එවගේම තාමතවෝ මගේ චැනල සබස්ක්‍රයිබ් කරලා නැත්තන් පහලාපේ සබස්කයි් බඩ්න එකක ප්‍රෙස් කරල මගේ චැනල්ලකත් සබස්කරයිබ් කරන්න අපේ එහෙෙනං පාඩමට යමු මුලින්ම බලමු අපි දත් මුක කහරේ තුළ පිහිට තියෙන්නේ මොනවිදිෙද්ද කියලා. අපේ වක්ත්‍ර ප්‍රදේශය හිස්කපල තියෙන පක්ත්‍ර ප්‍රදේශයේ තියෙනවා හු දෙකක් උඩහනුව සහ යටිහනුව කියලා. අපි උඩ හනෝට ඉංගලිෂ ලින්කි නෝ මැක්සිිලයික යටිහනුවට ඉංගලිෂ ලින්කි නෝ මන්ඩිබල් එක කියලාතකොට මේ උඩ හනුවේ සහ යට හනුව කියන හනෝ දෙකේ. තියනවා අස්තිවලින් හැරික්්ෂි කුහර එතකොටේ කුහර ඇතුළට ගෙලිල තමයි මේ තත් පිහිටලා තියන්තකට අන්න ඒ විදදිහයට තමයි මේ දත් පිහිටලා තියන්න එතකොට උඩහනුවට සමාන දත් ප්‍රමාණයක් යටිහනුවක් පිහිටලා තියනු. තේරුණාද එහෙම නං ලද්දරුවෙක් සහ වැඩිහිටියක් ගත්තුත්. එයාගේ මුකය තුළ පවතින දත් ප්‍රමාණයකිනෙකට වෙනස්සතකොට මේ මත පදනම් වෙලා තමයි දන්ත ෂත්‍ර නට. ඩන්ටල් ෆෝර්මියෝලකර් නිර්මාණය කරලා තියෙන්න්නේ. මම මෙතැනදි ධන්ත සූත්‍රය හැදන හැටි කියන්නන් ඒවාගේම මෙතනදි මං යස් කරන ඩයග්‍රම්ස් ඒවාගේ මම මෙතනදි විස්තර කරන නෝර්ස් එක ශෝට් ෆෝර්මින්දා අප ෂෝට් නොස්් සියල්ලම මගේ රි සන්ස එකක්ෂෑම් ගෝඩියයාමු ෆස්බූ රුප් එකට අපප්ලොඩ් කරලා තියනොකොට එක ලින්ික තින ඩිස්ක්‍රපෂන් බොක් එක යායක මෙම්බැෙනෙක්න මේේනන්ඒ ලිින්ක් එකෙන් ගිහි හලට එ සිියල්ලම ගන්න පුළුවන්. එකොට මං කලින් කිව්ව වගේ ලදර්ුවේක්ගේ සහ වැඩි හිටිය එක්ගේ මුකේ විවෘද්ත කළ බැලුවොත් එයාලගි තියෙන ත් ප්‍රමාණය වෙනස් හරි දත්තල විශාලත්්‍රය ඒවාගේම දත් සංක්‍යාවත් වෙනස්කොට අපි ලදරුවෙක්ගේ තියෙන දත්වලට ඒ කියන්නේ වැටෙන්න කලින් අපි කියනව විස්ථාපනය වෙන කියලා ස්තිරදත්වලින් එතකොට ඒ වැටෙන්න කලින් තියෙන දත්වලට අපි කියනවා කිරිදත් කියලා ඉට පස්සේ වැටුණට පස්සේ එනාලුත් ස්තිර දත් කියලා අපි කියන පර්මණන්ට. තකොට ලදරුවෙක් සැලකෝත් එය යිපදුනාට පස්සේ මුලින්ම දතක් මත්තු වෙන්නේ යාට මාස හයක් පමණ වන විට. හරි ඊට පස්සේ එකොට ඒ මත්තු වෙන්නේ කිරිදත් කට යාලගේ කිරිදත් සම්පූර්ණෙම දත් විශස්සක් වෙනකගෙන එදත් විස්ස ඇවිල්ල සම්පූර්ණ වෙන්න යාට අවුරුදු දෙකක් වෙන. අවුරුදු දෙකක් වෙන කොටයාගේ කිරිදත් විස්ස ඇවිදිින් සම්පූර්ණ වෙනවා. මේ විදිහටයා කිරිදත්වලින් නයාග වැඩ කරගන්නවා. ඊට පස්සේ අවුරදු හයක් වෙනකොටයාට එයාගේ කිරිදත් මොකද වෙන්නේ ස්තිිරදත්තලින් විස්ථාපනය වෙනමයිකයානෙ කිරිදත් වැටිලා, අහපෝ එන අලුත්දත් ඒ තිරදත්වවෙෙන්න්න පටන් ගන්න. මේ විදිහෙට තිරධත් ප්‍රමාණය තිස් දෙකයි හ උඩඩහනුවේ දශය යටහනුවේ දසයල් සම්පූර්ණ දත් සංක්‍යාව තිස් දෙකයි එතකොට මේ දතිස් දෙක සම්පූර්ණ වෙන්න එයාට අවුරුදු විසි පහක් ගත වෙනවා අවුරුදු විසි පහක් සම්පූර්ණ වෙනකොට තමයි යම්කිසි පුද්ගලයගේ ස්තිරතිස් දෙක ඇවිදිින් සම්පූර්ණ වෙන්නේ ැතුොට මේක උපයෝගී කරගෙන අපි ධන්ත සූත්‍රය නැත්තං ඩෙන්න්ටල් ෆෝමිියුලක නිර්මාණය කරනවා. තකොට ලදර්වෙෙක්ගේ. ක තවර් ඩෙන්න්ටල් ෆෝමිල එකක ගැන කියන්න කලින් අපේ ප්‍රධාන වශයෙන් දත්වර්ග හතරක් පවතිනවා කෘන්තක දත් රධනක පුරශ්චාර්ක සහ චාර්ග කියලා. හරිලට අවරටත් මේ පැදිලිවෙන්න මම්ම මේ ඩයග්‍රොම එක උස් කරන මෙතනොදී. පැත් පහලම ති ඩෑග්‍රම එක සල්ලම් බලන්න මෙතැති ඉන්සිසර්ස් කියල කියන්නේ කෘන්තකදත්ඒගැනි ඉස්සරහටම තියන දත්. හරි අපි මොකේ වැඩිය විවුද්ධ කරන්න නැතුව නිකම් බැලුවෝ ප සල්ලහම පේන්නේ අන්නඒ පැත්ල දත්වලට තමයි කෘන්තිකදත් නැත්තන් ඉන්සිසර්ස් කිය කියන්න. ඉට පස්සේ එටට ඒි මකරති යස් කරන්නේ ආහාරයක් කඩලගන්න. හරි ආහාරයක් කඩලා කරි දෙයක් ගන්නකොට පක රැපල් ෙඩියක් කිය හිතන්න වත රැපල් ගඩිය. කඩල කට ඇතුළට ගණ්ඩ දායක වන්න මේ කෘන්තකද නැත්තන් ඉන්සිසස් ඉළග්‍රතියනො ැනායින් ස අපි උල්දත් කියල කියන්නේ. මේකෙන් කරන්නේ මොකද ආහාරේ ඉරණෙ ක අපි. මොනාහර මස් වගේ ආහාරයක් ආහරිට ගන්න කොට ඒ ආහාරේ හොඳට ඉරන්න අපිට දායක වෙන්න මේ රදනකද. එතකොට මේ රධනකදත් මාංශ භක්ෂකයන්ගේ ඒක යනි කානිවරස්ල කියලා කියන්නේ. මස් කන කට්ටිය ම සිතරක් කන කට්ටියගේ මේ රධනක දත් හොඳට තවත් අපිටත් තඩිය ශාප් වෙලා තිවුණු වෙලා උල් වෙලා පිහිටල තියෙනවා එයාල අරගන්න මස් සිතරයිතකොටකෙක් කරි සත්‍යය කල්ලගත්ත හම ඒාව හොඳට ඉරලා මෙම කරලා ගන්න තමයි ඒ විදිහයට විශේෂණය වෙලා තියෙන්න්නේ ඊට පස්සේ එතකොට රධනකදත් කැනයි ඊට පස්සේ තවටිකක් ඇතුළට යන කොටත් අපට හම්බෙනෝ පුරස්්චාර්ක දත් සහ චාර්කදත්. මේවා ටිකක් පැතලි ඇරි ප්‍රීමෝලාස නැත්තම් පුරස්්චාර්ක වලට වැඩි චාර්කදත් තවත් පැතිර වෙලා දිනෝ මේ දෙකපි යුස් කරන්නේ ආහාරය කම්බරන්න විශේෂයෙන්ම චාර්කදත් මෝලාස් සපි ගන්නේ ආහාරය හොඳ ටම්බරන්නෙතකොට ශාක භක්ෂකයව්ෝ ඒයන්නේ බිවරස්ලයිඉන්නේ මිය ගොල්ලන්ගේ මේ චාර්වක දත් ඒ සඳහා හැඩගැහිලදී. අතකොට යාලගේ චාර්ෝක දත්තල මෝලාස්වල මතු පිට පෘෂ්ටේ රැලි ස්වභාවේ ගොඩාක් වැඩිවෙලා ආහාර අම්පරන්න ඒකෙන් ගොඩක් උදව කරන. ඩ මේ විදිහට තමයි මේ දත්වර්ග හත්තර පිහිටල තියන්නේ. ඉඟටේ අපි පොද්ුවේ දතක් සැලකුවත් මේ දත්වර්ග හත්තරෙන් ඕන එකක් සැලකුවත් අපට තත්තක ප්‍රධාන ප්‍රදේශ තුනක් හඳුනාගන්න පුළුවන් ක්‍රව් එක නැත්තන් දන්ත මස්තකය ඉළඟට නෙක්ක එකක නැත්තං ග්‍රී ඔය ඉළඟට රෝට් එක ධන්තමූලේ කියලා. අපේ විදුරු මස්ස. නැත්තං ගම් එකෙන් ඉහලට අපිට පේන කොටසට තමයි අපි කියන්නේ දන්ත මස්තකේ නැත්තං ක්‍රරවන්් එක කියලා. විදුරුමසේ අපට පේර් නැතුව හනවැඇස්සේ ගිලිල හැංගිලා තියෙන කොටසට අපි කියනෝ ධන්ත මූලයේ රූට්ට එක කියලා. ඉළඟට මේ ධන්ත මස්තකේ දන්ත මූලෑ ඇතර තියෙන පුංචි පටු කලාපවයි පොඩි නැම්මක් වගේ තියන නෙක් කියලා කියනව ග්‍රීවේ කියලා කියන අන්නේ පුංචි පටු කලාපේට. මේක හඳුනාගරන්න බැරිතරම් පොඩි සීමමාමක්. හරි. ඊළඟට අපි බලමු මේ දතාක් හරහට කැපපු හම හරස් කැපුම කෝස්සෙක්ෂන් එකක් මොුණවාගේද කියලා මුණවා දපට පේන කියලා මේ අනිවාරෙන්ම එසේ කචන් එකකට එන්න පුළුවන් හරික් බලමු මේ ඩග්‍රම් එක මම් මේ එක ඇඳ පු එකක් මේක ගුප් එක ටප්ලෝ් කල තියෙනවා අලට බලන්න පුළුවන් මේඒක දෙම්මං අර කලින් කිව තත්තේ තියෙන ප්‍රදේශතුන්න අපිට පැදිලිවා යිඩන්ටිෆයි කරගන්න පුළන් මගේ ABC කියලා ලේබල් කරලති නො ඒ කියන්න මකදි කියලවල දන්නවා දැන් දන්ත මස්තකේ නැත්තං ක්‍රරව් එක Bී කියලා ගැන්නේ ග්‍රීවේ නැත්තන්න එ එක C කියල ගැන දන්ත මූලේ නැත්තාං රට් එක. හරිකොට අපි දැන් මේ එකක් මං දකුණු පැත්තේ අංකවලින් දාලා තියෙන ඒව ලේබල් කරමු. ලේබල් කරන ගම මංවාල්ට කියල දෙන්න. අංක එක හරි. සුදු පාටන් තියන ප්‍රදේශයට අපි කියනවා එනමලය කියලා. හරි එනමලයල් ඒ කියන්නේ දත්වක විදුරු මසට උඩින් පවතින. ඒ යන්නේ ධාන්ත මස්තකය ප්‍රදේශය ක්‍රවු් එකේ පවතින කොටස තමයි එනමලය නැත්තං එනැමල් කියලා කියන්නේ. මේක ඉතාමත්ම තද ද්‍රව්‍යවලින් හැදිලා තියෙනවා පේ දත්වල සැපීමේ මතු පිට විදිහට ක්‍රියා කරනවා. ඊ ළඟට එනමලයට ඇතුලතින් තියෙන කොළ පාටිම්මම කල කරලා තියෙන ඒරියායකට අපි කියනවමකක්ද ධන්තිනේ නැත්තැන් ඩන්ටයින් කියලා. තේරනාාද එනමලට ඇතුලතින් තමයිතකට ධන්තිනය පහිටල තියෙන්නේ. මේ කොටස ධන්ත මස්තකයයි ධන්ත මූලයයි කියන කොටස් දෙකේම පිහිටල තියෙනවා. හරි ඊ ළඟட்டு? ලට පේන ඇති මේ දන්තිනය කොටසට අදාලව ධන්ත මූලය කොටසේ දන්ත මස්තකය කොටස පේන්න නැහැ. දන්තිනයට පිටතිං රෝසපාටිම් පුංචිේරයා එකක් මං කල කරලා තියෙනෝ අපි ඒකට කියනව දන්ත සිමෙන්ති කියලා. මොනා අද දන්ත සිමෙන්න්ති සිමෙන්ට්. හරි තොට ඒක තියෙන්නේ මොන ප්‍රදේශයතු ධන්ත මූලය ප්‍රදේශ විතරයි දන්ත මස්තකය ප්‍රදේශයේ නෑ. මේ දන්ත සිමෙන්න්තිවලට සම්බන්ධ වෙච්චි රළු කේදිී මගින් දත්ත හනුවට හොඳින් සම්බන්ධ කරනවා. ඊළඟට ධන්තිනය ඩෙන්න්ටයින් එකට කොළපාට එර අයිකට ඇතුළතින් තියෙන්නේ කල්ක කුහර අපි පල්ප් කැවිටි කියලා කියනවා. ඇ එතුකොට අංක දෙක තමයි ධන්තිනේ නැත්තන් ඩෙන්න්ටයින් අංකතුන පල්ප් කැවිටි නත්තං කල්ක කුහරය රි එතකොට මේ කල්ක කුහර ඇතිනේ රුදිරවාහිනී වස්සාවාහිනේ ස්නායු තියෙන. මම මෙතනද රුදිරවාහින්නේ වසාවාහින. වසාවාහිනි තමයි අංක හයටතේ කහ පාටිංක් ඇඳලා තියෙන්න්නේ. අංක හත්ත රතු සහනිල් මේ දෙක්කම රුදිරවාහිනය ගැන දමනි සහශිරා අංක අට අයටතේ නර්වස් නැත්තං ස්නායු මම ලේබල් කරලා තියෙනවා. තකොට මේ කල්ක කුහරය දතේ වර්ධනය සඳහා උපකාරී වෙනවා. අක හත්තර තමයි විදදුරු මස නැත්තං ගම්ම එකක් කියලා කියන්නේ. ට අපි දන්නෝ පහිටීමනුව දතක ප්‍රධාන ප්‍රදේශ තුනක් තියනවා දන්ත මස්තකය ග්‍රීවේ සහ දන්තු මූලය කියලා ඒ වගේම දත්ති සංගෘතියානුව ප්‍රධාන කලාප තුනක් පවතිනවා අපි කතාගරපු එනැමලය දන්තිනය සහ කල්ක කුහරය කියලා දට මේව තමයි දතේ හාර්ස් කඩක් ගැන කතා කරන්න තියෙන්නෙ ඊළඟට ඟට අපි කතා කරන්නේ ධන්ත සූත්‍රය නැත්තං ඩෙන්න්ටල් ෆෝ මියුලා කියන කොටස දන්ත සූත්‍රේලයන්න එකකර්දයකට ක්ොන් පැතරෙක්ක දකුණු පැත්තට හැබැ හු දෙක මන්තර්ගත වෙනවා එක හිද මුළු ගණන ගන්නකොට මේක දෙක වැඩි කරන්න ඕනේ තකොට තන්ත සූත්‍ර ඩන්ටල් ෆෝමියෝල එක වැඩිහිටියෙකුගේ ලදරුවෙකුගේ සැලකුවත් මේ දන්ත සූත්‍ර දෙක වෙනස් සෙල්ලම් බලමූල් අදර වෙද්ග්‍ය ධන්ත සූත්‍රයේ මොනවගේද කිය මේකෙද වාල දෙදස් එකසය දෙක කියන සංඛ්‍යාව මතකතියාගන්න දන්න දන් ත්‍රේලියයන් කා අර්දයකට කියලා දැන් අප හිත්තම දක්ුණ පත්තේ ලදරවාගේ දකුණු පැත්ත රයිඩයි්ක කියලා තොකොට එයාගේ කෘන්තකදත් උඩහනුව දෙකයි යටටිහනුව දෙයි රදනකදත් උඩහනුව එකයි යටිහනුව එකයි. පුරශ්චාරයකදත් උඩහනුවත්නෑ යටිහනුවවෙන්න ට පස් චාර්කදත් තියන උඩහනුව දෙකයි යටිහනුවේ දෙකයි. ඔක්කොම දගාන දෙකයි දෙකයි හත්තරයි හතරයි දෙකයි හයායි හය හතරයි දහයයි.තකොට දකුණු පැත්තේද දහයක් ේන තුොරවාම් පැත්තේ ත් හයත්තෙක්ක යාගේ කිරිදත් විස්ස සම්පූර්ණ. ෙවට ඒවි දිර මයි ලදරුවවෙග්ගෙ ධන්තසූත්‍රයේ නිර්මාණය වෙන්නේ. ඊ ළඟට අපි බලමු වැඩිහිටියයක කහොම දෙ කියලලා වැඩිහිටියේගේ මිට වැඩි වැඩුවෙනවා. වැඩි හිටිය එක්ගේ කුන්තක දත්නම් ඒයාගෙත් උඩහනුව දෙකයි අටිහනුවේ දෙකයි ලදරුවෙකුට සමානයි. රධනක දත්තුත් උඩහනුවේ එකක්යි අඩිහනුව එකයි ඒත් ලදරුවට සමානයි. හැබැයි පුරස්්චාර්වකදත් ලදරුවවෙග්‍ය තිබුන්නෑ වැඩිහිටියගේ වෙනුවට දෙකක් තියෙන. රි udහನು ಕයි ಟಿಹನು ದಕಾಯ ನಗಡ ್ಾರ್ವ ದತ್ತ. දරුවෙක් චාර්කද තුඩහනුවේ දෙකයි යටිහනුවයි දෙකයි වැඩ හිටියකකි චාර්ගද තුඩහනුවේ තුනයි යටිහනුවේ තුනක්වෙලා තියෙනවා. දැන් අප මේ වැඩි හිටියගේ වනත් එක්ෝ ම පැත්ල් එෆ සයිඩ් එක නැත්තන් රයිට් සයිඩ් එක අප තුමු අපි කතාකෙරේ රයිට් සයිඩ් එක කියලා දැම් බලන්න කෘන්ථකදත් ගාන කියද දෙකයි දෙකයි හත්තරයි රදනකදත් දෙකයි ඉට පස්සෙ හයක් වෙනවා එළඟට පරස් චාර්වකදත් හතරත් එක්ක කියක් වෙනවාද දහයක් වෙනවා චාර්කදත්. හයත් එක්ක දසයක් වෙනවා දැන් දකුණු පැත්තේ ද්දාාශයක් තියනෙනවා හිනම්වම් පැත්තෙ ද්දාසයත්යෙන් ඕනනි දසේ දසය තිස් දෙකයි ස්තිර දත්ගාන කියද තිස් දෙකයිනේ තකො වැඩිහිටියගේ දන්තූත්‍රය කම්පිට වනටකට කොහෙ හරි වැරදිලා තියෙනන වාලම තත් එක තු කරලා බලන්න තකොට කිරිදත්නම් විස්සක්කෙන් නෝනි ස්තිරදත්නම් තිස් දෙකක් එෙන්න්නනෝනිතකොට ධන්ත සූත්‍රය දන්ටල් ෆෝර්මියල්ල එක්ක ගොඩනැගෙන නේ දිහට හරි. මිනිසාගේ ආහර ීන පදදි හෙමන් ඩයිජස්ටව ස්ටම්ම එකේ තියන පාර්ස් කොටස් කැන තමයි අපි අනුපිළිවෙලින් න එකනෙක ක්‍රමමාණුකුලව සාකච්චා කරග නන්න එහෙමනම් අපි ඕරල් කැවිටියක මොක කුහරය තුළ පවතින සියලම කොට සාචා කරල ෙවර ඊට පස්ස එතන ග්‍රසසිනි කාාවට ගිල් අන්න ශ්‍රෝතයට ගහිල්ල එතින හට තම ලළට ගතා කරන්න තියන්නේෙ හරිහන පීලග වීඩියෝ එකකත්ක ඉක්මටම හමුවේම තාමත්වමගේ චැනල්ල සස්්‍රයිප් කර නැත්තම්ම නල් එක. Subcribe granna